මම එම අභියෝගය බාරගත්ත. ඒ වෙලාවේ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නේගේ කියමන. යමක් ආරම්භ කිරීමේ නිවැරදිකමය කයිවාරු නවතා වැඩේට අත ගැසීම. මම බය නැතුව වැඩේට අත ගැහුවා. 2022 අගෝස්තු 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටුණු තිබුණු ආර්ථිකය යනි ගොඩනැගීම සඳහා අනුගමනය කරන සිව්වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා. 1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම. 2. ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් හා ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමග එක්වී ස්ථාවර කරලීමේ සැලසුම් සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එහෙත්වයකට එළඹීම. 3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. 4. මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණයවරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සංවර්ධ්‍ය දේශයක් බවට පත්වීම මම එදා සඳහන් කළ වැඩපිළිවෙල පිළිබඳවත් එයා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් සියලු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසි දෙයක් අප රහසිගතව කරේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්. සිව්වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩසැලැස්මත් අපේ ගමන් බඟත් මාර්ගයත් නිවැරදි බය. ණයගේ වන්න බැරුව බංකොලොත් ලේබලේ වැදී සිටි රටක් හැටියට වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. අපි වගේම ආර්ථික අදායකට වැටුණු තිබුණ අනෙක් රටවල් වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇතිකර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගෙන නැහැ. අපේ ආර්ථිකය වැටී තිබුණු අගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා. ඉතින් මේ මාර්ගයේ ගියොත් 4 වැනි කරුණ එනම් 2049 විට සංවර්ධ දේශයක් බවට පත්වීමත් සාර්ථක ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. 2022 වසර වෙද්දී පතුලට මැද වැටි ආර්ථික අගාධයක් තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද? 1. දිගට කාර්තු 6ක් ඇකිලිමෙන් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ 3 වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා. 2022 අප්‍රේල් වෙද්දී පත්ලටම හිඳි නන්නත්තාරව තිබූ අපේ විදේශ සංචිතය දැන් ඩොලර් මිලියන් 5500 දක්වා ඉහළ නැග්වී තිබෙනවා. රුපියල ශක්තිමත් වෙලා බැංකු පොලි අනුපාතය අඩු වෙලා 2022